අයිබෝවන් අද දවසේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න මම ප්‍රසාද නිබන්ධකා විජයරත්න ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල සාමාන්‍ය පෙළ විභාග ඉතිහාසයේ හොඳම සමත්වීමේ ප්‍රතිශතය මෙවර ජල නලයක් පිපිරීමෙන් හානි සිදු වූ නිවාස හා දේපළ සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලය තොරතුරු කැඳවයි ඇමරිකානු ගිවිසුම ගැන මහා බැංකුව කරුණු කියයි තමිල්නාඩුවට ඉරහිව කලාකරුවන් කොළඹදී අදිෂ්ඨාන පූජාවක සමන මිනිසෙකුගේ වකුගඩුවකට වඩා රජරට ප්‍රදේශයේ ඇතම් තරුණ තරුණියන්ගේ වකුගඩු කුඩා බව පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන් ජයසුමන මහතා පැවසුවේ එලෙස වකුගඩු කුඩා වීම රෝග ලක්ෂණ පෙන්눔 කිරීම ප්‍රමාද කරන බවයි අනුරාධපුර පදවිය ප්‍රදේශයේ වකුගඩු සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් මෙම පිළිබඳ අනාවරණය වී තිබෙනවා දවසේ පුවත उत्तर मेद पलात आयत अनुराधपुर पुलनरुह इतिहास कृषिकर्मांतेन पोषणे वन दिश्रिक देगा एत वकगोड रोगीन वेडिम संख्या वाक वार्तावान नेद इम पलातेन अनुराधपुर दिश्रिक ये मेदवच्ची हा पदवियतलु प्रदेशवलीन वार्तावन वकगोड रोगीन संख्याव मेवन बिट दिनें दिन इहलामें पावतिनवा अवस्था किहिपेक दीम विविध पर्यशन कंडायाम उत्तर मेद वकगोड गेटलुव संबंधयिन पर्यशन वर नियलुना एदि अनावरणे वुने कैडमियम बेरलुहोय आसनिक मेन्म रासायनिक पलिबोधनाशक निसिक्रमवेदयन्गेन तोरव भावित किरीम මීට ප්‍රධාන හේතුව බවයි මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේද මෙරට උතුරු මෙද පළාතේ ව්‍යාප්ත වන වකුගඩු රෝගී පිළිබඳව පසුගිය සමයේ අවසන් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළා. එෙහිදීද සනාත වුණේ ඉහත සඳහන් කළ කරුණු උතුරු මෙද පළාතේ වකුගඩු රෝගී සඳහා බලපා ඇති බවයි. රෝගියට ගොදුරු වූ පුද්ගලයන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීමේදී එම සාම්පලවල ආසනික කැඩ්මියම් බැරලෝහ අධිමාත්‍රාවන්ෙන් ඇති බවට තහවුරු වී තිබෙනවා. මේ තරුණ තරුණියන්ගේ පවා විශේෂයෙන්ම රෝගයක් තියෙනවා කියලා හඳුනාගෙන නැති අයගේ වකුගඩුවල ප්‍රමාණය පුංචි වීමකට ලක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමි කෙනෙක්ගේ වකුගඩුවක ප්‍රමාණය දික්කතට සෙන්ටිමීටර 11ක් 12ක් පමණ වෙනවා. නමුත් අපිට දක්නට ලැබුණා රෝගය නැති තරුණ අයගේ පවා වකුගඩු සෙන්ටිමීටර 8ක් 9ක් වගේ පුංචි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අවසනාවන්ත තත්ත්වය මොකද තමන් දන්නේ නැහැ තමන්ගේ ඇඟ ඇතුලේ රෝගයක් වර්ධනය වෙන බව. නමුත් ඔවුන්ගේ වකුගඩුවලට හානි වෙමින් තමයි පවතින්නේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවති ලෝක සෞඛ්‍ය දින ජාතික උත්සවයේදී පැවසුවේ මෙම වකුගඩු රෝගිය මේවර විට දිවෙන්නේ අනෙකුත් පළාත් දක්වාද ව්‍යාප්ත වෙමින් පවතින බවයි. අද මේ තත්ත්වයේ තියෙන්නේ මැදවැත්තිය පදවිය ප්‍රදේශයේ විතරක් නෙමෙයි අනුරාධපුර දිස්ත්‍රික්කේ වඩා පොළොන්නරුවේ සමහර ප්‍රදේශවල වාර්තාවයි. කුණෑගල දිස්ත්‍රික්කේ එක් ප්‍රදේශයක් මේ පිළිබඳව වාර්තා වෙනවා. අම්පාරින් වාර්තා වෙනවා, බදුල්ලෙන් වාර්තා වෙනවා. අලුතෙන්ම හම්බන්තොට ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම රෝගී තත්වයෙන් මිදීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පැහැදිලි කළ වෛද්‍ය චන්න ජයසුමන මහතා. මුරුංගා, තිත්ත කැකිරි සහ කෝවක්කා කියන එළවලු වර්ග තුන මේ සඳහා ගුණදායකයි කියලා අපිට දැනට පෙනී ගිහිල්ලා තියෙනවා. ඒ වගේම කිවුල රහිත ජලය පානය කිරීම නිර්දේශ කරන්න පුළුවන් මේ රෝගීන්ට. මේ අතර ආයනික විෂ රසායන සහිත පලිබෝධනාශක වකුගඩු රෝගයේ පැතිර යාමට හේතු වන්නේද යන සොයා බැලීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටු වාර්තාව ඊයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු තීරීම්කාරක සභාවට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව වකුගඩු රෝගයට පිළියම් වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග 15ක් අද පාර්ලිමේන්තු තීරීම්කාරක සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳව අදහස් කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දයාපා අබේවර්ධන මහතා ඒ යෝජනා 15 නැවතත් අපි කමිටුවට ඉදිරිපත් කළා. කමිටුවේ අදහස් අපි ඇහුවා මොකද මේ ගැන කියන්නේ කියලා. කමිටුවේ ඒකමතිකව අනුමත කෙරුවා. මේ සැක පහල කරපු වල්නාශක කෘමිනාශක වර්ග තුනක් අපි වහම තහනම් කෙරුවා. දැන් ආසනික වල්නාශක වලින් කෘමිනාශක වලින් ලංකාවට එනවට වැඩි ප්‍රමාණයක් වෙනත් මාර්ගවල සඳහා ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ කොයි එකේ තියෙන විස? ශරීර සෞඛ්‍යයට හිතකර කෘමිනාශක හෝ වල්නාශක නැහැ. ඒද හැම දෙයක්ම මිනිස් ශරීරයට අහිතකරයි. අපිට තියෙන ගැටලුව තියෙන්නේ ගොවි මහත්තුරු ඌමනාවට වඩා පාවිච්චි කරන එක. अमेरिकानो उपदेशन समागमक समग गतिकरगत गिविसुमेन श्रीलंकावे सबै तत्वे लोकेट पेनवेमे अरमुनक तिबनु बव महाबैंको अधिपति अजित निवाड कप्राल महता पवसनुबा केसे वितात अद कोलंब पेवतु प्रवृत्ति साकच्छावकदे एक्सा जातिक पक्ष पार्लिमेंट मंत्री आचार्य हर्षद सिल्वा महता चोदना कले अदाल समागम समग गिविसुम अत्सन करत्ते असत तोरतुरु लबा देमेन बवाय සැප්තැම්බර් 15 වෙනිදාට කලින් ඇමරිකාවේ කොංග්‍රස් සභිකයන්ව ලංකාවට එක්කන් එන්න මේ තොම්සන් ඇසෝසියේට්ස් ආයතනය මේ කොන්ත්‍රාත්තුවෙන් එකඟ වෙලා තියෙනවා. විවස්ථාදායක සභාව මගින්
ස්වාධීන පුද්ගලයන් පස් දෙනෙක්ගෙන් යුතු මණ්ඩලයකින් මහා බැංකුව පාලනය වෙනවා කියලා කියනවා. මෙහෙම කතා කොහොමද කියන්නේ? මහා බැංකුව සම්පූර්ණයෙන්ම 18 වෙනි ව්‍යවස්ථාවෙන් පාලනය වෙන්නේ ජනාධිපතිවරයා මගින්. කොහොමද ගිහිල්ලා කියන්නේ කිසිම විදියකට ආණ්ඩුවත් එක්ක සම්බන්ධයක් නැහැ කියලා. නිවැරදියි ඇමරිකාවේ රජයට කියන මේ තොරතුරු පිළිබඳව ප්‍රශ්න දැන් පැන නැගී. විදේශ පුද්ගලයන් එක්ක ඇමරිකාවේ ආයතන කොන්ත්‍රාත්තු වලට එළඹෙනවනම් එව්වා ඇමරිකාවේ රජයේ නීතියට අනුව නිසියාකාර තොරතුරු ලබා දුන්නේ නැත්නම් දඬුවම් ලබන්න පුළුවන්. අපි අපේ ඇත්ත తత్వය ලෝකයාට පෙන්වලා දෙන්නට ඕනේ, ඇමරිකාවට පෙන්වලා දෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා අපි අවශ්‍ය කටයුතු වලට මේ අපිට සහයෝගය දෙන්නට අපි යම් යම් ආයතනත් එක්ක අපි කණුදුනු කරගෙන යනවා. ඒ අයගේ මේ සහයෝගය අපි ලබා ගන්නවා. යුසුමේ කියලා තියෙන්නේ මහා බැංකුව පාලනය වෙන්නේ මේ පස් දෙනෙක්ගෙන් කියලා තමයි ඒකේ කියලා තියෙන්නේ. මොනිටරි බෝඩ් එකක් තියෙනවා. අපි මුදල් මණ්ඩලයෙන් තීරණය ගන්නවා. අපිට ඒක ඒ ස්වාධීනත්වයේ තියෙනවා. ඉතින් ඒක අපි කිසිම විටක හානි කරන විදිහට කටයුතු කළා නැහැ. ඇමරිකාවට දැන් මෙච්චර අවුරුදු ගණනක් තිස්සේ කර කියපු බොරු, ඒ බොරු අනිත් පැත්ත හරවන්න අපි හදනකොට තමයි මේ අයට මේ ලොකු ප්‍රශ්න මතුවෙන්නේ. මේ කරන ප්‍රයත්නයන්ට බාධා කරනවා නම් ඒ කරන්නේ ආර්ථික ඝාතකයන් පමණයි. මෙරට පවතින ආදායම් පරතරයේ බරපතල ගැටලුවක් වී ඇති බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය දිව් ගුණසේකර මහතා පවසනවා. මහනුවර දිගණ අද පැවති උත්සවයකට කැමෙන ඔහු සඳහන් කළේ ඊට විසඳුමක් ලෙස බදු ප්‍රතිපත්තිය වෙනස් කළ යුතු බවයි. ආදායම් පරතරයක් තිබෙනවා. ඒ සංවර්ධනයේ අනිවාර්ය ලක්ෂණයක්. මේක අද බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා තමයි සමාජය තුල විවිධ විෂමතාවයන් ඇති වෙන්නේ, අපරාධ ඇති වෙන්නේ, සොරකම් වැඩි වෙන්නේ ආදායම් පරතරය නිසා. මේක වාම අපිට විසඳන්න පියවර ගන්න පුළුවන්. ඒක තමයි බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕන. නැති බැරි අයට අත දෙන්න ඕන නම් ඇති හැකේ අයගේ වැඩිපුර බද ගන්නවා. මං හිතන්නේ ඉදහස්යෙන් පස්සේ රජයේ ආදායම අඩු මට්ටමක තිබෙන අවස්ථාවක් මේ. රජයේ සේවකයන් මේක දැනගන්න ඉන්න ඕන. රජයට ආදායම නැත්තම් සුබ සාධනෙට සල්ලි කොයින්ද? ශ්‍රී ලංකාවට රෙහිව තමිල්නාඩුවේ සිදුවන ක්‍රියාකාරකම් අනුමත කළ නොහැකි බව දෙවෙනට පැමිණි ඉන්දියා පාර්ලිමේන්තු කණ්ඩායම පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නේ කිලිනොච්චි සංවිධායක ගීතාංජලි නගුලේශ්වරන් මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ඔවුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. දිවයිනට පැමිණි ඉන්දිය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම ඊයේ උතුරේ පරිපාලන නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වුවා. එහිදී ඉන්දිය පාර්ලිමේන්තු නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ තමිල්නාඩු තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සිදුවන ක්‍රියාකාරකම් අනුමත කළ නොහැකි බවයි. කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡාවට එක්ව සිටි දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි කිලණුච්චි සංවිධායක ගීතාංජලි නගුලේශ්වරන් මහත්මිය අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා. දෙමළ සන්ධානයේ කට්ටිය ඒගොල්ලන් ස්ට්‍රොංගලි ගවර්න්මන්ට් එක හැම පැත්තෙම ඒගොල්ලන් බ්ලේම් කරලා කතා කර කර හිටියා. ඔනරබල් සුමේන්ද්‍රන් කිව්වා අපි ගිලා ওই මිනිමරු රජත් එක ගිලා අපි අතු දෙන්න ඕනේ නැහැ අරක මේක ඉතින් මං කෝ හෝල්ඩ් ඔන්. එයා කිව්වා මේ මුල්ලි බයිකල් වල මෙච්චර මිනිස්සු මැරුණා අරක මේක මං කෝ හරි දැන් අය ඔයා එක පැත්තකට ඒක බර කරන්නේ. මං කෝ සවුත් වල වැඳපු කාන්තාවෝ ඉන්නවා. වොයිකින් ඩිසේබල් වෙච්ච අය ඉන්නවා. මිනිස්සු පසරන වුණා දහස් ගණන් මැරුණා. මෙහෙන් ගිලා සුයිසයිඩර්ස් ලා බම් බ්ලාස්ට් ලා ඒ වගේ මැරුණා. ඉතින් දෙපැත්තම තමයි මේ රටේ ඇෆෙක්ෂන් එක වෙලා තියෙන්නේ. මේ අතර දිවයිනට පැමිණි ඉන්දිය නියෝජිතයින් අතර ඊයේ තවත් සාකච්ඡාවක් පැවැත්ුණේ දෙමළෙක්සත් විමුක්ති පෙරමුණේ මහලිකම් වී ආනන්ද සංගරී මහතා අතරයි. මෙරට දේශපාලන ගැටලුව විසඳීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරමින් ඔහු එහිදී පවසා ඇත්තේ එය ඉන්දියා ආකෘතිය අනුව සිදුවිය යුතු බවයි. බොහොම ලේසියෙන් අපි ඔක්කොමිට ඇක්සෙප්ට් කරන වාගේ තියන්නේ සොලියුෂන් නම් ඉන්දියා ස්ටේට් එක මොන මොන බලේ ධාරයක් තියෙන්නේ ඒ වාගේ බලේ ලංකාවේ සුසුල් ජාතියට කැමති වාගේ නේද? ඊළඟ දුන්නුත් මේ ඉන්න රැඩ් ඉන්න මිනිස්සු ඒක ගන්න කැමති නෑ දැන්. නමුත් මොකද මේ ලංකාවේ දැන් ඉන්න මිනිස්සු ඔක්කොම මුළු ලංකාවෙන් ඉන්නේ. දෙමළ ජනතාව පානදුර මොරටු අම්මාන්තෝ ඒ වාගේ ගිහලා තියෙන්නේ. ඒ නිසා තමයි මම ඉන්දියන් මොඩල් නම් අපි බොහොම සතුටින් ඉන්න පුළුවන්. එන්න සත්‍ය දකින්න යන තේමාව යටතේ ශ්‍රී ලාංකේය කලාකරුවන්ගේ ජාතික සංවිධානය අද අදිෂ්ඨාන පූජාවක් සංවිධාන කර තිබුණා. ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද පසරු 5:30ට පමණ නිදහස් චතුරස්‍රයේ කලාකරුවන් රැසක් එක්ව සිටියා. ඊ අදිෂ්ඨාන පූජාවට සහභාගී වීම සඳහායි. මේ අදිෂ්ඨාන පූජාව සඳහා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය, සිනිස්ට්‍රා පදනම, ඔස්කා සංවිධානය, ගායක ගායිකාවන්ගේ සංගමය මෙන්ම තවත් සංවිධාන කිහිපයක සමාජිකයින් එක්ව සිටියා. එහි අරමුණ පැහැදිලි කළ කලාකරුවන් කොයිම වෙලාවකත් කලාකරු හැටියට අපි අතර මත ගැටුමක් ඇති වෙනවට අපි කොහෙත්ම කැමති නැහැ. ඉතින් මේ වෙලාවේ අපි හිතුවා අපේ බොහොම
සාමකාමී අදහස සාමකාමී අපේ පිළිතුර දෙන්න ඕනි කියලා ඒ නිසා අපි මේ අදිෂ්ඨාන පූජාව අපි සංවිධානය කරා කලාකරුවා කියන කෙනාට දේශයක් ජාතියක් ආගමක් තියෙන විදිහක් නැහැ කලාකරුවෝ කියලා කියන්නේ මානව දයාවේ සංකේතයකට කලාකරුවා කියලා කියන්නේ එක් අවස්ථාවක් තියෙනවා අපි ඔක්කොටම එකට නැගී සිටින්න මම හිතනවා මේක ඒ වගේ අවස්ථාවක් මේ මිත්‍යා ප්‍රචාර ඒ සියලුම දේවල් උත්සන්න වුණේ ඇත්තටම දකුණු ඉන්දියානු නළු නිළියන් ශ්‍රී ලංකාවට එරෙහිව කරගෙන යන්න පටන් ගත්ත උද්ඝෝෂණයෙන් පසුව අපි කවදාවත් ඒ මතයන් වලට එකඟ නැහැ කියන එක ඔප්පු කරන්න තමයි අද අපි සියලු දෙනාම මෙතන රැස් වෙලා ඉන්නේ මේ අදිෂ්ඨානය කරන්නේ ලෝකය සුවදායි තනක් බවට පත් කරගන්නට අපිට වරම් වාසනාව අවස්ථාව ලබා දෙන්න කියලා විවෘතව ඔවුන්ගෙන් ඉල්ලීමක් කරනවා එන්න මේ රටේ සමාජීය තත්ත්වය කලාව අන්‍යොන්‍ය හුවමාරුව මොනතරම් සුහදව සිද්ධ වෙනවද කියන එක බලන්න අපේ රටේ සත්‍ය බලන්න සත්‍ය වටහා ගන්න කියන එක තමයි අපි මේ මුළු ලෝකෙටම හඬගා කියන්නේ ඉන්පසුව කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් අදිෂ්ඨාන පූජාව පසරු 6ට පමණ ආරම්භ වුණා प्रधान जलनालयुरायाब प्रदेश वसकट अडाल जल सप्योम जल मुलिम यथातत्व पत्म तवत् दिनापमन गई जल संपादन मंडल पवसन वह सहकार सामानाधिकारी रंजित समर सिंह महता पवसुवे जल सप्योम यली आरंभ करतेम प्रदेश बलट जल प्रमाणवत्ति लबादे मे प्रमादिया අඹදලේ ගල්වාන උඩුමුල්ල මාර්ගය හරහා යන මෙම ජලනලය වසර 46ක් පමණ පැරණි වූවක්. ඊයේ රාත්‍රී 7:30ට පමණ පුපුරා ගිය එම නලයේ යථාතත්වයට පත් කිරීමේ කටයුතු අද දිනේ පුරා සිදු කෙරුණා. මෙහි අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට රත්මලාන මොරටුව ගල්කිස්ස දෙහිවල වැල්ලවත් යන ප්‍රදේශවලට මෙන්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලද ජල සැපයුම එනහිට තිබුණා. මෙම ජලනලය පුපුරා ගියේ විශාල ජල කඳක්ද මුදා හරිමින් इन ए अवट निवास रसक विदुली सह गृहोपकरण वलटद हानि सिदुव तिबुना කොහෙන් එනවද කියලා හිතා ගන්න බෑ එච්චර ලොකු වතුර පාරක් ආවේ නිකන් සුනාමියක් එනවා වගේ ගේ ඇතුලෙන් ආව බලනකොට මගේ බඩු මුට්ටු යරමයි ඔක්කොම යට වෙලා ටීවී යරමයි මගේ ෆෑන් ඉලෙක්ට්‍රිකල් බඩු සද්දේල මං එළියට එනකොට වතුර පාර හොගාලා මාව ගහගෙන යන්න ගියා ළමයි ටික ඇවිල්ලා ඉතින් බේරගත්තා මේ පපුව දිහාටම ලොකු වතුර පාරක් ආවා හිතා ගන්න බැරුණ අපිට කොහෙන්ද වතුර පාර ආවේ කියලා ආ පීතිය සුන ඇත්තටම සුනානියක් එනවායි කියලා මොකද මේ තරමට වතුර පාර සැරයි ළමයිට ඊ ගෙනාපු යඳුන් එහෙම ගහගෙන ගිහිල්ලා කෙසේ වෙතත් අද මෙම නිවාස වෙත පැමිණි ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් මෙම නිවාස වලට සිදු වූ අලාභණි පිළිමද තක්සේරු ලබා දෙන්නේයි නිවසයන් වෙත දනුම් දී තිබෙනවා. දුන්න මන්ත්‍රීකමට සලකන්න උද්ඝෝෂණය කරන කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මානවිකන් කවුන්සිලයේ ලොකු බෙදීමක් ඇති වුණා. උතුරේ රටවල් පක්ෂව දුන්නා. සමස්ත දකුණ එක්කෝ විරුද්ධව ඡන්දේ ප්‍රකාශ කරා. නැත්තම් ඡන්දෙන් වැළකීලා හිටියා. එක රටක් ඇත්ත වශයෙන්ම ඡන්දේ දෙන්නත් ආවේ නැහැ. මේ රජය ජනතාවට සහන නොදී බොරු පම්පෝරි වලින් ජනතාවගේ හිත පුරවන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ජාත්‍යන්තරයේ සෑහෙන වැඩපිළිවෙලක් යනවා. රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ හමුවට කැඳවීම. කවුද මේක කරන්නේ? එදා ත්‍රස්තවාදී කණ්ඩායම් පෝෂණය කරපු අය. GLP රිස්නස් අද කියපු දෙ නෙමෙයි හිට කියන්නේ හිට කියපු දෙ මතක රයි තුන්වෙනි දවස වෙනකොට. මිනිහා මහාචාර්ය වුණේ කටපාඩම් කරලා වෙන්න ඇති. වික්‍රමවා නායකයෙක් පක්ෂයක ජනතාව ප්‍රතික්ෂේප කරලාද මෙහි ඇවිල්ලා මාක්ස්වාදී කතා කරා. තමිල්නාඩුවට ගිහිල්ලා කියනවා ඊළා. ඉන්දියාවේ සුකුමාල චරිත නිරූපණය කරපු ජයලලිතා මහමෙති වෙලා අද අපේ රට නොයකු තර්ජන කර්ජන එල්ල කරනවා. දරබ්බර විදියට වැඩ කරන සදාචාර සම්පන්න කන් නැති මේ විශ්වයේ ඉන්න කාන්තාව. ඒවට කියන්නේ කාන්තා පිළිල කියලා. දැන දැනම ලෝකයා ඉදිරියේ අපිට නරක නාමයක් ගෙනේම අපි බලවත්සේ කනගාටුවට පත් වෙන අවස්ථාවක්. කලාකරුවන්ගේ ශක්තිය සමහරක් වෙලාවට දේශපාලන අභිභවා යනවා. ඒක ලෝකේ මෙතෙක් පෙන්눔 කරලා තියෙනවා. මාලිනි පොන්සේකා මහත්මියට දැන් මන්ත්‍රීකමක් දීලා වරප්‍රසාද දීලා තියෙන එකට උත්තර දීමක් හැටියට පටන් අරගෙන තියෙනවා. ඊටාම අන්තවාදී උද්ඝෝෂණ කටයුත්තකට එළඹෙන්නේ. මුංගේ තරම් පපුව කුණු වෙලා නැහැ එකෙක් කියව. පපුවේ බ්ලේඩ් තල. කවුරු හරි යමක් කරනකොට මූණ කුණ්ඩ හට්ටියක් වගේ වෙලා. අබා හවුලක් කරන් ගැව්වොත් මූණට පට පට ගාලා පුපුරනවා.
ඔබ නැවතත් හිරු ප්‍රවෘත්තිය සමග විනිවිද භාවයේ නියුත් කාර්යක්ෂම හා පළදායි විභාග ක්‍රමයක් ඇති කිරීම සඳහා පාසල් විභාග උපදේශන කාරක සභාවක් පත් කළ බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. 2012 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සමාලෝචන ඉදිරිපත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණා. අධ්‍යාපන පනතේ 3.1 වගන්තියෙන් මා වෙත පැවරලා තියෙන බලය ප්‍රකාර පාසල් විභාග උපදේශක කාරක සභාවක් පත් කරන මේ පාසල් විභාග උපදේශක කාරක සභාවේ සභාපතිවරයා ලෙස විභාග කොමසාරිස්තුමා කටයුතු කරනවා. ලේකම්වරයා ලෙස නියෝජ්‍ය කොමසාරිස්තුමා කටයුතු කරනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයේ සිසුන් සමත්වීමේ වැඩිම ප්‍රතිශතය වාර්තා වන්නේද මෙම විභාගයේදී බව අමාත්‍යවරයා සඳහන් කළා. පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාවේ 65 දෙනෙක් සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා තිබෙනවා. මෙය අපේ රටේ සාමාන්‍ය පෙළ විභාග ඉතිහාසයේ වැඩිම දරුවන් පිරිසක් උසස් පෙළට සුදුසුකම් ලැබූ ප්‍රථම අවස්ථාවයි. 65% මීට පෙර ආතුව සාමාන්‍ය පෙළ විභාගය ලංකාවේ සමත් වෙලා නැහැ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී විෂය 9 සඳහාම ඒ සාමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 4509ක්. නමුත් සිසුන් 11100ක් සියලුම විෂයන් අසමත් වී තිබෙනවා. 2012 සාමාන්‍ය පෙළ විභාගයේ පාසල් සාධක දර්ශනය අනුව දිවයිනේ ඉහළම සාධනයක් සහිත පාසල වන්නේ ගම්පහ රත්නාවලී බාලිකා මහාවිද්‍යාලයයි. කොළඹ දේවි බාලිකා විද්‍යාලය, මාතලේ රජයේ විද්‍යා විද්‍යාලය සම දෙවන ස්ථානයේ ලබා ඇති අතර සිවිනි ස්ථානයේ ලබා ඇත්තේ කොළඹ විශාකා විද්‍යාලයයි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහා ලබා දුන් ගිලන් රත 9 3ක් පමණක් අද ජන සතු කිරීමට සිදු වුණා. එම ගිලන් රත ලබා දීමට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණ සිටියද ඉතිරි ගිලන් රත පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ රතබත වීම හේතුවෙන් කෑගල්ල මහරෝහලට සහ පළාත් බදරෝහල් 6කට ලබා දීම සඳහා රුපියල් 172 බැගින් වටිනා ගිලන් රත 9ක් බෙදා දීම සඳහා වන උත්සවය සංවිධානය කර තිබුණේ කෑගල්ල මහරෝහල් පරිශ්‍රයේ. ඒවා ජනසතු කිරීම වෙනුවෙන් එහි පැමිණ නියෝජ්‍ය අමාත්‍යවරයාට දැකගත හැකි වූයේ ගිලන් රත 3ක් පමණයි. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. මෙතන ගිලන් රත 3යි තියෙන්නේ. ඉතුරු ගිලන් රත ටිකත් මම මෙතන ඉඳන් බෙදා දෙන්න තමයි උත්සාහ කරේ. නමුත් ඒකේ සංවේදීනේ පොඩි අරද්දක් මත ඒ ගිලන් රත ටික පළාත් අධ්‍යක්ෂ කාර්යාලයේ තියෙනවා. අපේ කෑගල්ල දිස්ත්‍රික්ක පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාට මම ආරාධනා කරා මෙතන ඉන්න කියලා ඉරෑත්. මම හිතන්නේ මාර්ගයේ ඈතින් ඉඳන් දන්නාලා අපුළු අල්ලපු වෙටින් මෙතෙන් එතුමාට එන්න හැකියාවක් නැතිවලා තියෙනවා මම දන්නේ. ඒ මොකද කියලා? දැන් රතු මිනිත්තුව විශේෂාංගය. රතු මිනිත්තුව මේ ධාතුසේන රජ දවසේදී කළ අනුරාධපුර කලාවැව අක්කර අඩි ලක්ෂයක් දරා සිටින මේ මහා වැවේ දියවරෙන් රජ රට ගොවිබිම් හෙක්ටයාර 25,000ක් පෝෂණය ලබනවා. 2011 වසරේ සැප්තැම්බර් මාසයේ මේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ක්‍රියාවට නැංවුවා. වැඩ ක්‍රියාත්මක කිරීම පැවරුවේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකටයි. එම සමාගමට කලාවැවේ වැව් බැම්ම, පිටවාන, සොරවුව, රළපනාව හා වැවේ අනෙකුත් කොටස් සකස් කිරීමේ වගකීම පැවරුණා. ඒ වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 158ක්. ඉස්සල්ලාම කරේ ඇවිල්ලා ගස් ටික කපලා සුද්ධ කරලා ගස් ටික විකුණා ගත්තා. ඊට පස්සේ එදා තිබ්බ රජකාරේ ගල් ටික ගලවලා බන් ටික උඩින් ඉඳලා ගල් ටික අතාරින්න වැවට. ඇත්තම මොනවා වෙනවද කියන එක අපි මීට පෙරත් අපි සභාවේ අනන්ත කතා කරලා තියෙනවා. ඒත් මේවට කිසි ප්‍රතිඵලයක් නැහැ. මේ පුහුණු වෙන කට්ටියද අපි දන්නේ. එක දවසක් කරනවා ඊට පස්සේ වැස්සම ආයෙ පෙරනවා. මේ කරන අපරාධය මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. කලාවැවේ හදිසි වාන් දොරටු දෙකෙන් එකක් දැනටමත් අක්‍රීය වෙලා. බැම්මේ තනින් තන වතුර කාන්දු වීම තවත් ගැටලුවක්. වැවේ සිට පිටතට වතුර වැගෙන යන ඉපැරණි උමගේත් ඇලීම් දක්නට ලැබෙනවා. කලාවැවේ ප්‍රතිසංස්කරණය භාරගත් කොන්ත්‍රාත් සමාගම වැව්බැම්මේ සවිකල පුවරුවක් මේ. මෙම පුවරුවට අනුව කලාවැව ඉදිකර තිබෙන්නේ ධාතුසේන රජු නොව පරාක්‍රමබාහු රජුයි. ඒ අනුව පෙනී යන්නේ මේ ව්‍යාපෘතිය භාරගත් පුද්ගලයින් ආරම්භයේ සිටම අනවබෝධයෙන් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බව නොවේද? ඕන තැන මේ කපන්නේ, ඕන තැන මේ හරන්නේ, මේවා කියන්න කෙනෙකුත් නැහැ, බලන්න කෙනෙකුත් නැහැ, හොයන්න කෙනෙකුත් නැහැ. මම හිතන්නේ තව අවුරුදු 10ක් 15ක් යනකොට ළමයෙකුට අත්‍ය කලාවක් කෙනෙක් බලන්න හම්බෙන්නේ නැති සයි සත් තියෙන්නේ. කලාවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ආකාරයෙන් සිදුවන්නේදයි දැන්වත් අවධානය යොමු කිරීම බලධාරීන්ගේ වගකීම නොවේද?
රතු බිනිද්දුව අවධානය. අලුත් අවුරුද්දත් එක්ක ජන ක්‍රීඩාවන්ට හිමිවන්නේ සුවිශේෂී තැනක්. අද අපි අවුරුද්දට විනාඩියක් විශේෂාංගය වෙන් කරන්නේ පත්තිනි මෑණියන් වෙනුවෙන් සිදු කරන එවැනි සුවිශේෂී ජන ක්‍රීඩාවක් වෙනුවෙනුයි. අංකෙලිය ජන ක්‍රීඩාවක් වශයෙන් හැඳින්වුවත් අංකෙලිය පවත්වන්නේ පත්තිනි මෑණියන් වෙනුවෙන් කරන උපහාරයක් වශයෙන්. ගම්මුන් විශ්වාස කරන්නේ අංකෙලිය නැත්නම් අං ඇදීමෙන් තම ගමට සෞභාග්‍ය උදා වෙනවා කියලා. අංකෙලිය පිළිබඳව රටෙහි විවිධ පළාත්වල විවිධ ජනප්‍රවාදයන් පැවතෙනවා. පත්තිනි දෙවියන් සහ පාලක කුමාරයා හා බැඳුණු ජනප්‍රවාදයක් ඇතැම් පළාත්වල පවතින අතර දකුණු පළාතේ පවතින්නේ කතරගම දෙවියන් සහ විෂ්ණු දෙවියන් හා බැඳුණු ජනප්‍රවාදයක්. අංකෙලියේදී උඩුපිල සහ යටිපිල වශයෙන් පිල් දෙකක් බෙදී තරඟ කිරීම සිදුවනවා. ඇතැම් පළාත්වල පිල් දෙකට බෙදී අං ඇදීම සිදුවන අතර දකුණු පළාතේ පිල් දෙක වෙන්වෙන් වශයෙන් අවස්ථා දෙකකදී අං ඇදීම සිදු කරනවා. එහිදී සම්ප්‍රදායක් වශයෙන් ජයග්‍රහණය හිමිවන්නේ විෂ්ණු දෙවියන් නියෝජනය කරන යටිපිලට. අං ඇදීම සිදු කිරීමේදී ඒ සිදු කරන්නන් ඒ වෙනුවෙන් පේවි. එම කාර්ය සිදු කරන අතර ඒ සඳහා කාන්තාවන්ගේ සහභාගීත්වයක් සිදුවන්නේ නැහැ. තව දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රට වටා හිරු. වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව යථාවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙතේ පියවරගෙන නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා. එය ලබන දසවෙනිදාට පෙර යථාවත් කිරීමට පියවර නොගන්නේ නම් යළි දෙනුම් දීමකින් තොරව වෘත්තීය සමිතිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි එම සංගමේ ලේකම් වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා මෙහිදී පැවසුවේ. පසුගියදා පොලිස් පහර දීමකින් මියගිය බවට සැකකරන පොල්පිතිගම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ මෘත ශරීරය අද පෙරවරුවේ මහව මහේස්ත්‍රාත්වරයා සහ අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඉදිරියේදී කොටගනු ලැබුවා. පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසු දෙහය යළිත් මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට බාර දෙන ලෙස අධිකරණය දෙනුම් දී තිබෙනවා. මොනරාකල මඩුල්ල ප්‍රදේශයේ බඩිරිංගු ගොවියෙකු සහ ව්‍යාපාරිකයෙකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරට යාම හේතුවෙන් බඩිරිංගු ගොවියා සිදු කළ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයාගේ සහෝදරයෙකු සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. රුවන්වැල්ල ගල්පාත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ඇගේ පුත්‍රයා සිදු කළ පහර දීමකින් මිය ගොස් ඇති අතර පහර දීම සිදු කළ පුත්‍රයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළා. ජියට සමුළුවට පෙර පැවැත්වෙන විදේශ අමාත්‍යවරුන්ගේ හමුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී ඊයේ ආරම්භ වුණා. එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක්වීමට නියමිතව තිබෙන්නේ කොරියානු අර්බුදය සහ සිරියානු ගැටුම් පිළිබඳවයි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලොව වටා හිරු. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, කැනඩාව සහ රුසියාව නියෝජනය කරන විදේශ අමාත්‍යවරුන් මෙම හමුවට එක් වුණා. මෙවර විදේශ අමාත්‍ය හමුවට හොලිවුඩ් සුපිරිනිලි ඇන්ජලීනා ජෝලි සහභාගී වීමද විශේෂත්වයක්. එක්සත් ජාතීන්ගේ සරණාගතීන් පිළිබඳ විශේෂ නියෝජිත තනතුරු හොබවන ඇය යුද ගැටුම් හේතුවෙන් පීඩාවට ලක් වූවන් ලිංගික අපයෝජනයට ලක්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුවට එක් වුණා. බ්‍රිතාන්‍ය මෙවර ජියට සමුළුවේ සභාපතිත්වය හොබවන අතර 39 වන ජියට රාජ්‍ය නායක සමුළුව ජූනි මාස 17 සහ 18 යන දෙදින තුල උතුරු අයර්ලන්තයේ පැවැත්වීමට නියමිතයි. චීනයේ පැතිරී යන නව කුර්ලූන වෛරසය හේතුවෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ අනුව නව කුර්ලූන හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 9ක් දක්වා ඉහළ යනවා. චීන මාධ්‍ය වාර්තා කළේ වෛරසය ආසාදිත වූවන් 33 දෙනෙකු මෙවැනි විට හඳුනාගෙන ඇති බවයි. චීනයේ පවතින කුර්ලූන අවදානමත් සමග හොංකොං සිට අපනයනය කරන කුකුලන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කර ගැනීම සඳහා විශේෂ පරීක්ෂණ ක්‍රමවේදයක් සකස් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා. ජර්මනියේ හැනෝවර් නුවරදී රොබෝ නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනයක් පැවැත්වුණා. එහිදී වැඩි අවධානය යොමුවේ ජර්මන් ඉංජිනේරු සමාගමක් නිෂ්පාදනය කළ මෙම යාන්ත්‍රික බත්කූරා වෙතයි. බත්කූරන්ගේ පියාසර ක්‍රමවේදය සංකීර්ණ බැවින් එවැනි ක්‍රමවේදයක් යාන්ත්‍රික මට්ටමට ගෙන ඒමට හැකිවීම ඉංජිනේරු ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් බව නිෂ්පාදන සමාගම පවසනවා.
Sports Corner. Chris Gayle pitte nikuttu hayapara varshavakin varnavattu Bangalore nuvara Chinnaswamy kridanganeedi Royal Challengers Bangalore kandayama mevara IPL taragavaliye thunwana jayagrahanaya sanatuhan kala. Kolkata Knight Riders kandayama unhamaya parajayabune kadulu atakin. तरंगे काशी वासी दिनों बेंगलुरु नायक विराट कोहली पलमेन पंदुर पहार दी मट कोलकाता कंडायम आराधना कला निमित्त पंदुआर विसावसाने कल्लू अटक देवी ओन रेस्क्रे लकुन संख्या विकसी पनस हतरा नायक गौतम गंभीर हतरे पार हतक सह हाय पारक समगिन लकुन पनस न व्यक्ल बागत्ता यूसुफ पतन लकुन विसी हताय पंदुए मेदी आर पी सिंह कल्लू तुनक दवागत्ता मोसस हेनरिक सह विनय कुमार अतरे कल्लू देख दगिन बेदी गया पिलतुरी निम क्रीडा कल रॉयल चैलेंजर्स बैंगलोर कंडायम कर्णु देखक देवी लकुन किसी पनस अटक लबागिन तरंगे जयगति पंदुआर दाहताई पंदु तुनक पमनक वय करमीन कोलकाता पंदु यवन अंट अनुकंपा विरहित उपहार दुन क्रिस गेल पंदु 50 क दी नदवी लकुन 85 क रस कला ओगे निम हतरे पार हतर किन सह हाय पार 9 किन वर्णवत तुना नायक विराट कोहली लकुन 35 पंदु मेदी रायन मैक्लरन सह लक्ष्मीपति बालाजी एक कडुल बगिन दवा गत्ता मे जयग्रहण समग आईपीएल प्रसाद लकुन सटाने पेरमुन गनटत रॉयल चैलेंजर्स बैंगलोर कंडायम समत तुना තරගයේ වීරලිසින් සම්මාන ලැබුවේ ක්‍රිස් ගේල්. තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි දැන් සූදානම්. හිටපු ශ්‍රී ලංකා සහාය පුහුණුකරු චන්දික හතුරුසිංහ සිඩ්නි තණ්ඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. මේ වසර අගදී පැවැත්වෙන බිග් බෑෂ් ලීග් පන්දුවර 20 ක්‍රිකට් තරගාවලිය හතුරුසිංහගේ පළමු ඉලක්කයයි. शेन डफ्गे पुनकारिते अड़ते पसुगे बिग बैश लीग तरंगावलीटे कुनु तंडेस कंडायम ओं साभागी वो सियलु तरंग पराजय वुना न्यू साउथ वेल्स प्रांते सहाय पुहुन करुलेसे कटयुतु करमिन सिटी चंदिक हतुरुसिंह चैंपियंस लीग पंदुवार 20 क्रिकेट तरंगावलिय जयगत सिडनी सिक्सर्स कंडायमे पुहुन करुवेकुलेसे कटयुतु कला समस्त लंका पासल वैसा उर्दू दाहतेन पहले बालिका पेसिपंद तरंगावलिय दिन तुनक पुरा पैतुना वेन्नप शुद्ध पौले बालिका महाविद्यालय दी मेवर तरंगावलिये अवसन महातरंगे पैतुने कोटेन यहापत एनिरागे कन्याराम्य सह बंबलपिटिय शुद्ध पौले कन्याराम्य अतर मे तरंगे लकुनु पनास देकट तीस नम्या क्लेस जैगत बंबलपिटिय शुद्ध पौले कन्याराम क्रीडिकावन शुरतावटीम कम की बा कोलंब जात्यांतर पासल लकुनु पनास तुनोट तीस नम्या क्लेस पराजय कल विन्नप शुद्ध पौले बालिका महाविद्यालय तुंगन स्थान दिनागत्ता तरंगावलिये दक्षतम क्रीडिकावलेस सम्मान लभुए बंबलपिटिय शुद्ध पौले कन्याराम्य सनुरिद सिल्वा එම විදුහලේම මිනෙල් ප්‍රනාන්දු දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙසින් සම්මාන ලැබුවා. දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තේ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමේ ඉමේෂි ප්‍රනාන්දු. Hero Sports Corner. ඒ සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දෙසන පරිදි හිරු ප්‍රවෘත්තියේ සේවාව සක්‍රිය කරගන්න. නැවත හමුවෙමු හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.